අයිබවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබේ වන්නේ හරය ගැඹුර දැනුම සපිරේ ව්‍යාපාරික කතාබහ 24 සමන් සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ව්‍යවසායකයෙකු වන සුනිල් සාන්ත චන්ද්‍රසිරි මහතා. ඇත්තරම අපේ වැඩසටහනේ මේ වගේ චරිත කලාතුරකින් හඳුන්වා දෙනවා. සුනිල් සාන්ත චන්ද්‍රසිරි මහතා ඉතාලියේ ව්‍යවසායකයෙකු ලෙසයි කටයුතු කරන්නේ. ඔහු නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපි ඔහු සම්බන්ධ කරගත්තා. ඔහුගේ ඉතාමත්ම ධෛර්යමත් දිරිමත් කතාව තමයි අපි ඔබට සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවෙන් ඉතාලියට ගිහිල්ලා ඉතාලියේ කොහොමද ව්‍යාපාරයක් සිදු කරමින් ඉතාලිය තුළ සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස නැගී සිටින්නේ කියන කාරණය තමයි අපි ඔහුගේ කතාන්දරය තුළින් ඔබට ඉදිරිපත් කරන්නේ. අයිවන් කියව පිළිගන්න අපගේ වැඩසටහනට. ඇත්තටම මා පූර්විකාවේ සඳහන් කළ පරිදි ඔබ ලංකාවෙන් ඉතාලියට යනවා, ඉතාලිය තුළ රැකියාවක් කරනවා. ඒ රැකියාව කරන ගමන් ඔබට හිතෙනවා මම රැකියාවක් කරනවාට වඩා හොඳයි මේ ඉතාලිය වගේ රටක ඕනතරම් නිදහස තිබෙනව ව්‍යාපාර කරන්න. ඒ ව්‍යාපාර කරන නිදහස භාවිතා කරලා ව්‍යාපාරයක් කරනවා කියන කාරණය. ඒතර ඔබ ඒ විදිහට ව්‍යාපාරයක් කරලා දැන් දැනට ඉතාලිය තුළ 300කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා ලබා දෙමින් සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කරනවා. අපි මේ කතාව තමයි අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මා කැමති ඔබ කොහොමද ඉතාලියට ගියේ කියන තැනින් පටන් ගන්න. මං 1994 ඉතාලියට ගියේ. මගේ දෙමව්පියෝ හිටියා ඉතාලියේ. ඒගොල්ලන් තමයි මගේ සහෝදරයෝ සියලුම දෙනා. ඒගොල්ලන් තමයි මාව ඉතාලියට ගත්තේ. ඊට පස්සේ ඉතාලියේ ඒගොල්ලන් මාව රැකියාවලට විවිධ රැකියාවලට යොමු කරා. මොනවද කරේ ඔබ? මොන වගේ රැකියාවලද? සාමාන්‍යයෙන් සාමාන්‍ය පොඩි ෆැක්ටරි වල සාමාන්‍ය ෆැක්ටරි වල වැඩ කරා. විවිධ අවස්ථාවලදී මාරු වෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මගේ කැමැත්ත අකමැත්ත අනුව. ඊට පස්සේ පාර්මා කියන නගරයට ආවා. පාර්මා කියන නගරයට ඇවිල්ලා මට ඒ කාලේ ගොඩක් උදව් කරා වසන්ත කියලා මිත්‍රයෙක්. එයා උදව් කරා. ඊට පස්සේ පාර්මා නගරයට ආවා මගේ සහෝදරයත් එක්ක සරත් කියලා. ඊට පස්සේ සහෝදරයෝ දෙන්න සරත් දයා දෙපළත් එක්කම ඊට පස්සේ ඇවිත් ඊට පස්සේ තමයි ඒ රැකියාව කරන ගමන් මම කල්පනා කරේ මම මේ රැකියාව කරනවට වඩා හොඳයි ව්‍යාපාරිකයෙක් වශයෙන් වැඩ කරන්න අවශ්‍ය පසුබිමක් හදා ගන්න ඕනි කියලා. ඒ බව මම මගේ බිරිඳට පැවසුවා. ඉතින් බිරිඳ කිව්වා මේ ජමිලා රුවන් ඉඩිසෙල්ලා කියලා. බිරිඳ පැවසුවා මේ අපි කරමු උත්සාහ ගමු කියලා. ඉන් පස්සේ තමයි රැකියාව නවත්තලා ව්‍යාපාරයට පිවිසුනේ. එතකොට ඉතාලිය තුළ ශ්‍රී ලංකාවේ ගොඩක් ව්‍යාපාර කටයුතු කරනවද? තම කියනවා ඉතාලියේ ගොඩක්ම ව්‍යාපාරයට වඩා රැකියාවල් කරන්නේ ශ්‍රී ලංකාවේ. ඒක අපේ ජනතාවගේ මං දකින විදිහට පොඩි අඩුපාඩුවක් වෙන්න ඇති. ව්‍යාපාර කරන්නේ සුළු පිරිස. ඒ කියන්නේ ව්‍යාපාර කිරීමේ නිදහස තියෙනවා ඕනතරම් ඉතාලියට. ඕනම නිදහසක්. ඒ කියන්නේ අපිට ඉතාලි ජාතිකයෙකුට තියෙන ඕනම නිදහසක ඕන විදිහකට ව්‍යාපාර කරන්න පුළුවන්. ඕනම රැකියාවක් කරන්න පුළුවන්. රැකියාවල් නම් ඉතින් භාෂාව ගොඩක්, ඒ කියන්නේ වෙනම භාෂාවක් නිසා ඉංග්‍රීසි නෙමෙයි වෙන ඉතාලි භාෂාව නිසා බලපානවා. නමුත් රැකියාව හෝ ව්‍යාපාර ඕනම දෙයක් කිරීමට ඒ රටේ නිදහස තියෙනවා. ඔබ මොකද ආරම්භ කරපු ව්‍යාපාරය? මම අපි වැඩ කරන්නේ ගොඩක් හැම් ෆීල්ඩ් එකට. ඒ කියන්නේ ඒක මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි. ඒකේ උරුමස් සකසා නිෂ්පාදනය කිරීම. එහෙම කියා ඒ කියන්නේ ඒක මාස 12ක් වේලනවා. මාස 12ක් මාස 24 වේලනවා. ඒ ප්‍රොඩක්ට් එක තමයි ඒ කියන්නේ වර්ල්ඩ් වයිඩ් ලොකු ෆැක්ටරි දෙකක තමයි මම සම්පූර්ණ ඒක අරගෙන මම ඒකේ සේවකයෝ සියලුම දෙනාගේ මගේ මම කියන්නේ ඒගොල්ලන්ගේ මාකට් එකට යවන්නේ. ඉතාලිය හා පිට ගොඩක් ඉංග්ලන්ඩ් ගොඩක් රටවල් වලට යවනවා. ෆ්‍රාන්ස්. ඒ කියන්නේ ඔබ ව්‍යාපාරයක් කරන්න සිතලා ඔබ මහ පරිමාණ ෆැක්ටරි අයිතිකරුවෙකුගෙන් මේ ෆැක්ටරි දෙකක්
කුලී පදනම මතද ලබා ගන්න. ඒ කියන්නේ සම්පූර්ණ ඒ කොටස කුලී පදනම මත ලබාගෙන තමන්ගේ සේවකයේ යොදා ගනිමින් මේ හැම් නිෂ්පාදනය කිරීම කරනවා. මම හිතන්නේ මේ හැම් නිෂ්පාදනය කිරීම සඳහා ඌරුමස්. ඔව්. ඌරුමස් අර ගාත් ඌරගේ තියෙන ඉතාලි වචනයක ප්‍රසුත්ත කියලා කියන්නේ. ඔව්. ඒ ගාත් භාවිත කරලා ඒ මස් නිෂ්පාදනය තමයි සිද්ධ කරන්නේ. ඒතර මේ මස් නිෂ්පාදන ඉතාලිය තුලාලවි කරනවා. ඒ වගේම ඉතාලියෙන් පිට එංගලන්තය වගේ රටවල් වලට ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව හැම රටකටම ඒගොල්ලන් ඒ ප්‍රඩක්ට් එක අපේ ලාංකික අතින් තව විදේශිකයෝ ගොඩක් එන්න ඉතාලි ජාතිකයන් තමයි වැඩ කරනවා. ඉතින් මේ ලෝකේ පුරාම ඒක යවනවා. ඒතකොට ඔබ මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට සේවකයෝ කීයක්කින් ද ආරම්භ කරේ? සේවකයෝ 35 දෙනෙක්ගෙන්. ඒ කියන්නේ මට ඉතාලි ජාතිකයේ ඉතාලි මේ වගේ ලොකු කම්පැනිත් තියෙන ජාතිකයන් මට උදව් කරා. ඒ කියන්නේ සේවක 35ක් කරගෙන පටන් ගන්න කියලා. එතෙන් තමයි පටන් ගත්තේ. දැන් අවුරුදු 10ක් හරියට මේ අප්‍රේල් මාසේ දෙකට මගේ ව්‍යාපාරට අවුරුදු 10ක් ඉතින් අවුරුදු 10ක් ඔබ ඉතාලියේ ව්‍යාපාර කටයුතු කරනවා. මේ මම හිතන්නේ සරල කාරණයක් නෙවෙයි. ඔබ කොහොමද අත් දකින්නේ ඉතාලිය තුල ව්‍යාපාර කටයුතු කිරීම විදේශිකයෙකු ලෙස ඒ රටේ බැංකු ක්‍රම, ඒ වගේම ඒ ව්‍යාපාරය කරන පරිසරය, තමන්ට තියෙන නිදහස, මේ පිළිබඳව ඔබට මොන වගේ ඇගයීමක්ද කරන්න පුළුවන්? ඉතාලියේ සියලුම අතින් පාසුකම් තියෙනවා. අනිත් එක ඕනම දෙයකට ඉතාලියේ උදව් ගන්න පුළුවන් අපිට. බැංකු ඕන දෙයකට, ඒ කියන්නේ අපි අවංක නම් අපේ අපි කරන දේ හරිනම් ඔබ ණය ලබා ගත්තද ඉතාලි බැංකුවලින්? නෑ නෑ, මම දැන් ඔබේම සල්ලි වලින්ද ව්‍යාපාර කටයුතු කරන්නේ? කියන්නේ පටන් ගැනීමෙන් අර ඉතාලි ජාතිකය මට උදව් කිරීමෙන් ඒ වෙලාවේ මට ඒ සල්ලි වල ගැටලුවක් ආවා. අද දක්වා අවුරුදු 10 තුලම ඉතාලි බැංකුවකින් ණයක් ගන්න නැහැ. නෑ, මගේ සියලුම සේවකයන් මෙතෙක් වෙනකම් 15 වෙනි දිනේට ඉස්පෙර මම පඩි ගෙවනවා. ගෙවලා ඒ කියන්නේ පේෂිට් එක දෙනවා. දීලා රජයට ගෙවන්න ඕනේ ටැක්ස් ඒ නීති අනුකූල සියලුම දේවල් කරලා තියෙනවා. ඉතින් අනිත් එක මේ 10ට ඉන්ස්පෙක්ෂන් එක ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ අපි රජයෙන් බලන්න පරීක්ෂා කරන ඒක ඉතාලිය හැටිය. ඒක මේ අර නමුත් කිසිම ගැටලුවක් වෙලා නැහැ. එතකොට දැන් ඉතාලියේ බැංකුත් එක්ක ඔබ කොහොමද ගනුදෙනු කරන්නේ? ණය ලබා ගත්තේ නැති වුණාට සේවකයන්ට පඩි ගෙවනකොට, ඒ වගේ දේවල් කරනකොට ව්‍යාපාරික වශයෙන් බැංකු සමග ගනුදෙනු කරන්නට අවශ්‍යයිනේ. මොන වගේ සම්බන්ධතාවයක්ද තිබෙන්නේ ඉතාලි බැංකුත් එක්ක? මම බැංකු දෙකක් පාවිච්චි කරනවා. කියන්නේ ඉතාලියේ නම් වශයෙන් කියනවා නම් යුනිකෙඩිට් කියලා බැංකුකුයි, කරිපාර්ම කියලා බැංකුකුයි. ඒ ගනුදෙනු කරලා තියෙන ආකාරයට ඒගොල්ලන්ගේ හැම පහසුකමක්ම අපිට ලබා දෙනවා. ඒ කියන්නේ මේකේ කිසිම ගැටලුවක් අපි විදේශිකයෝ අපි එහෙම මේ කරන්නේ නැහැ. අපේ ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන නියතමානිකම අනුව ඒගොල්ලෝ ඕන තරම් සල්ලි අපිට ඒක භාවිත කරන්න අපිට ඒගොල්ලන් ලබා දෙනවා. අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසු ඔබ නැවතත් එක් වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ ඉතාලියේ සාර්ථක ව්‍යවසායකයෙකු ලෙසින් කටයුතු කරන සුනිල් සාන්ත චන්ද්‍රසිරි මහතා. ඔබ අවුරුදු 10කට ආසන කාලයක් ඉතාලිය තුළ ව්‍යාපාර කටයුතු කරන විට ශ්‍රී ලාංකිකයන්ගේ දැන් ඔබ සඳහන් කරා බොහෝ ශ්‍රී ලාංකිකයෝ එහෙ කරන්නේ රැකියාවක් කරන එක, මේ වගේ අභියෝගයක් බාරගන්න මම හිතන්නේ වෙන රටවල අය සූදානම් වෙනකොට ලාංකිකයෝ ගොඩක් ඒ අභියෝග බාර ගන්න සූදානම් නැහැ කියන කාරණය. දැන් ඔබගේ ආයතනය තුළ, ඔබගේ කර්මාන්ත ශාලාව තුළ ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් විතර වැඩ කරනවද? 90% ශ්‍රී ලාංකිකයෝ වැඩ කරන්නේ. මේ අතරේ ඉතින් ඉන්දියන් ජාතිකයෝ, ඉතාලි ජාතිකයෝ, ගොඩක් අළු ජාතිකයන්, ඇල්බනියා වගේ රටවල සියලුම ජාතිකයෝ ගොඩක් දුරට වැඩ ගන්නවා. දර රටක් ලෙස අපි ජාතියක් ලෙස මොනවද ඉගෙන ගන්න අවශ්‍ය මේ විදේශීය ජාතිකයන්ගේ? මොකද අපි ගොඩක් වෙලාවට පිට රටවල් වලට ගිහිල්ලා අපි අපේම ශ්‍රමය විකුණනට වඩා ව්‍යාපාර කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා නම් මේ රටවල් වල ඒවා කිරීම වැදගත්. එතකොට මම අහලා තිබෙනවා දැන් ඔය ඉතාලිය වගේ රටවල් වලට ගියාම, මම හිතන්නේ මේ චෝදනාවක් නෙවෙයි, මේක තමයි ඇත්ත. සමහර අය ගොඩක් වෙලාවට මේ බීමත්කම නිසා, බීමත්කමට ඇබ්බැහි වෙලා
එතකොට තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න බැරි මට්ටමට වැටිලා තමන්ගේ රැකිය අවස්ථාවලින් පවා මේ එළියට ඇදලා දාලා තියෙනවා කියන කාරණය මම දැක්කා. මේ පසුගෙදා පුවත්පතක් මම හිතන ඔබ මේ ගැන හොඳටම අත්දැකීමක් ඇති ලංකාවේ පුවත්පත්වල පවා පළ වුණා. ඉතාලිය තුල ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙකු මේ සිංගමන් යදිනවා කියලා මේ සුපිරි වෙළඳසල් අභියස. ඒ කියන්නේ ලංකාවේ හිඟන්නොත් ඉතාලිය තුල මේ වෙන විට ඉන්නවා කියන කාරණය. හැබැයි ඔබ ඉතාලිය තුල සාර්ථක ව්‍යවසායකයෙක් ලෙස නැගී සිට කෙනෙක් විදිහට ඔබට මොකද මේ පිළිබඳව කියන්න තිබෙන්නේ? සමහර වෙලාවට ඉතින් ශ්‍රී ලාංකිකයෝ කියලාම කියන්න බෑ. සමහර කලාට අපේ හැඩ රූප ඔක්කොම තියෙන මේ ඉන්දියන් ජාතියේ ඉන්නවා, බංගලි ජාතියේ ඉන්නවා එහෙම කියලා. නමුත් සමහර කලාට එක්කෙනෙක් ඇති. ඒක මට හරියට පවසන්න බෑ. මට මුණ ගැහිලා නැහැ. මුණ ගැහිලා තිබ්බා නම් ශ්‍රී ලාංකිකේ මම ගෙනියලා මරස්සාවක් දෙනවා. කියන්නේ ඩොකියුමන්ට් එක තියෙනවා නම් එහෙම මට මේ පැහැදිලි කිරීමක් කරන්න බෑ. මේ හිඟමන යනවා කියලා ශ්‍රී ලාංකිකයෝ දුර සමහර කලාට එක එක ප්‍රශ්න මත එක එකනාගේ මානසික ප්‍රශ්න අතර ඩොකියුමන්ට් නැති නිසා ඒගොල්ලන්ග කොන් කරලා මොකක් හරි දෙයකට මහපැට පාර්ට් වැටලා ඉන්නවද කියලා දන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඉතින් මට හරි කතා කරොත් ඒ මොකද මම උදව් කරන අනිවාර්යෙන්ම කරනවා. දැන් ලංකාවට එන්න ටිකට් එකක් හරි අරගෙන ලංකාවට එවන්න උනත් මම ඒක මැදිහත් වෙලා කරනවා. ඒ කියන්නේ ඒ ලං ඒ ගොඩක් ඔය සමහර කලාට මරණ සිද්ධ වෙලා තිනවා. මම සෑහෙන දායකත දෙලා එහෙම මරණයක් වෙනවා කියන කල් ලේසි නැහැ. මේට ඒවට උදව් කරලා තියෙනවා. ඒ වගේ ඉතින් අර ඒ වගේ උදව් කරන්න පුළුවන්. නමුත් මට මොන ගැහිලා නැහැ. ඒ වගේ ලාංකිකයෙක් කිංගමනේ යනවා. නමුත් මම මගේ ඒ ව්‍යාපාරයට මම ඔය කළු ජාතිකින් ඒ වගේ ඔය කියන විදිහට සුපර් මාකට් ළඟ ඉන්න අයව කීප දෙනෙක් ගෙනියලා මරස්සාව දීලා ඒගොල්ලන් දැන් මේව කරන ඒගොල්ලන් ගොඩාක් මට පින් දෙනවා. අදටත් ඒගොල්ලන්ගේ පවුල් වල අය මේ භාෂාවෙන් මට කතා කරලා ඒගොල්ලන් මට යාඥා කරනවා කියලා මට කියලා තියෙනවා. රට රටවල් වලට ගියාම ඔය සෙනගල් ජාතිකින් එහෙම. ඒක නිසා මම ලාංකිකයන් ගැන නම් මට එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ සමහරකට පළවෙල තුන කාරණා ගැන සඳහන් කරන්න අපි ඔබෙන් ප්‍රායෝගිකව අපි දැනගන්නයි ඒක. නමුත් අපේ ඔව් අපේ ජාතියට පුළුවන් ව්‍යාපාරික ගොඩනගා ගන්න ගොඩක් දේවල් වලට උත්සාහ ගන්න. අපේ අය ඒකට මොකක්ද හේතුව දන්නේ රස්සාවල් කරගෙන ඉන්නේ. ඉතින් ව්‍යාපාරෝ ඒ අනිතගේ ඒකෙන් ලොකු විදේශ විනිමයක් අපිට රට අපේ ගේන්න පුළුවන්. එහෙම විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන්ද? දැන් ඔබ ඉතාලිය තුල උපයනවා. දැන් ව්‍යාපාරිකයෙක් ලෙස උපයන මුදල ලංකාවට ප්‍රේෂණය කරන විට ගැටලු නැද්ද? නෑ, සාමාන්‍යයෙන් ඒ රාජ්‍ය දීලා තියන අවුරුද්දකට මම දන්නවා අවුරුද්දකට යුරෝ 10,000ක් ගේන්න පුළුවන්. යුරෝ 10,000ක් ඒක සේවකයෙකුට ගේන්න පුළුවන්. ඉතින් ව්‍යාපාරික වශයෙන් අපිට ගෙන්න බෑ ඒ වගේ. ඉතින් කොහොමද මේ බැංක් ටු බැංක් ඒ කියන්නේ MC ප්‍රමාණයක් ගෙන්න පුළුවන්. කියවති MC ප්‍රමාණයක් ගෙන්න. තමයි ගෙන්න පුළුවන්. ඔබ ලංකාව තුල ව්‍යාපාර කරන බලාපොරොත්තුවක් නැද්ද? ව්‍යාපාර සුළුෙන් ව්‍යාපාර හැමෙන් මේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තම කිව්වොත් තියෙනවා. ඒ කියන්නේ තාම මම ඒක ගැන අදහසක් නැහැ තාම. කරනවා ඒ කියන්නේ මම දැන් ගොඩක් දුරට එංගලන්තේ ඒ ව්‍යාපාර වගේකට යද වෙන්න ඉන්නවා ඒක නිසා. ඉතාලිය තුල ව්‍යාපාර කටයුතු කරනකොට ඔබ මුහුණ දෙන අභියෝග මොනවද? මොකද මේවා මේ අර ජීවිතයේ රෝසමල් යහනාවක් නොවේ කියලා කියනවනේ. හැමදේම මේක කෙනෙකුට කියන්න පුළුවන් මම අවුරුදු 10ක් ව්‍යාපාර කරනවා, මම ව්‍යාපාරිකයෙක් කියලා. හැබැයි ව්‍යාපාරිකයෙකුගේ පිටුපස තියෙන එක සොඳුරු මෙන්ම කටුක කතාවක් තිබෙනවා. දැන් ඔබගේ පිටුපසත් යම්කිසි අභියෝග රසක් තිබෙන්නට ඇති. මොන වගේ අභියෝගද වලටද ඔබ මුහුණ දුන්නේ? අභියෝග කියන්නේ අපේ ජාතියෙම අයගේ තියෙන අභියෝග තමයි. ඉතින් අපේ ජාතිකය අය තමයි ගොඩක්. ඉතින් අපි අපේ පුද්ගලයන්ම රස්සාවල් වලින් අපිට ඔය කරදරයක් වුණොත් මිසක් නැතුව ඒ කියන්නේ ඉතාලියේ රජයෙන්වත් ඉතාලියෙන්වත් අපිට එහෙම අභියෝගයක් මට දැනට එහෙම වෙලා එල්ල වෙලා නැහැ. අපේ සුළු පිරිසකකින් ඔය අපින් අභියෝගයක් වුණොත් මිසක්. මේ වැඩසටහනට අපි ඔබ කැඳවා ගත්තේ අපේ රටේ තරුණ පරපුරේ බොහෝ දෙනෙකු පිට රට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාව තුලත් ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තරුණ ව්‍යවසායකයෙක්. මොකද ඔබ ඉතාලියට ගිහිල්ලා ඉතාලිය තුල තමන්ට හිතිලා ව්‍යාපාරයක් ආරම්භ කරලා සාර්ථකත්වයට පත් වුණු ව්‍යවසායකයෙක් නිසා ඔබ මේ අනාගත පරම්පරාවට අපේ අනාගත මේ තරුණ තරුණියන්ට ඔබට මොකද දෙන්න තියෙන පරිවිඩය? මම කියන්නේ විදේශගත වෙලා ඉන්න සියලුම
අවසාන මිනිත්තු. ඔව් සියලුම මේ දරුවන්ටයි සියලුම දෙනාට පුළුවන් තරම් ව්‍යාපාර කරන්න උත්සාහ ගන්න. ව්‍යාපාර අපි රට ගිහිල්ලා රස්සාවක් කරනවට වඩා ලංකාවෙන්ද රස්සාව කරනවා වගේ ව්‍යාපාර වලට යොමු වෙන එක තමයි අපිට කරන්න පුළුවන් රට අපේ රට ගොඩ ගන්න තියෙන එකම දේ. අනිත් අර වෙන ජාතීන් වගේ එකමුතුව ඒ කියන්නේ දන්නේ නැති දෙයක් තියෙනවා නම් බෙදාගෙන අහගෙන ව්‍යාපාරිකයන්ගේ පුළුවන් තරම් ව්‍යාපාර වලින් රටට අපි උපරට යුතුයකමක් කරන්න කොයි රටේ හිටියත් මේ රට විනිමය ගෙනල්ලා මේ රටට උදව්වක් කරන්න උත්සාහ ගන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් තවත් ලාංකිකයන්ට පුළුවන් තරම් උදව් කළා. ලාංකිකයන්ට දැන් මෙහෙන් ඇවිල්ලා ඉන්න කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති ඉතාලිය ගිහිල්ලා ලාංකිකෙක් ළඟ වැඩ කරන්න වෙයි කියලා. ඉතින් එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම හිතලා ඉතින් ඒගොල්ලන්ට පුළුවන් තරම් මම බලන්නේ රැකියාවල් දීලා තව අපේ අයට අපි ඔබට බොහොම ස්තුතිවන්තව අපේ සාකච්ඡා රූපැමිණීම සම්බන්ධයෙන් අපි ප්‍රාර්ථනා කරන ඔබේ ව්‍යාපාර තවදුරටත් සාර්ථක වෙන්න කියලා ඉතාලිය තුළ. අපි අද කතා කරේ ශ්‍රී ලංකාවෙන් ඉතාලියට ගිහිල සාර්ථක වුණු ව්‍යවසායකයෙකු සමග අද BIS 24/7 සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.